දරෙම්පිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTubeු චල් ලෙට අදමංවාලට කියල දෙන්නේ හරි අපූර් හයාමාක්ෂෙ එකක් මේ හයාමාක්සකෙන් ඕනෑම තුනිී කොන්්ඩයක් ගනකම මහත කොන්ඩයක් කර ගන්න පුළුවක්. විශෂයෙන් වාගේ කොන්ඩෙ ගොඩක් ගැලවිල යනවන ඔයාගේ කෝඩ වර්ධනයවෙන්න හෙමින්නම් ඕට පුළුවක් මෙන්න මේ හයා මාක්සික ට්‍රයි කල්ල බලන්න. ඔයාලට මතක ඇති ඔයා මගේ හයාජාණ විඩියෝ එක බැලුවනම් මංගේ වීඩියෝ එකේදි කිව්වා මංමගේ කොන්න මහත් කරගන්න පාවිච්චි කරපු හයාමාක්සේකත් තමයි එක් හයා මාස්සක කියලා. තින් මමාද මේ වීඩියෝ එකින් හරියටම බිත්තර හයාමාක්ෂේක හදාගන්න විදිහ වගේම හොඳ රිසාර්ට එකක් ලබාගන්න එක පාවිච්චි කරන නිවරදිම ක්‍රමය ගැන කියල දෙෙනවා. ඔයාට තියෙන්න්නේ ගොඩාක් තුනී කොන්ඩයක් නා මේ හෙයාමාක්ෂක පාවිච්ි කරලවාට අනිවාර්යම හොන්ඳ ගනකම මහත්ත කොඩයක් හදාගන්න පුළුවන්. එවාගේම කොන්ඩේ අන එක අනිවාර්යෙන්ම සියට සීයක්ම අඩු කරගන්න ඔයාට මේ ට්‍රීටමන් එකෙන් පුළුවන් වෙනවා ෙට ලස්සන කලුපාටක් එකතු කරගන්නෝ වගේම ඔහගේ කොන්්ඩ ඉක්මණින් වවා ගන්නෝන්න ඕට පුළුවන් මෙන්න මේ සත්කාරය කෙදරදීම කරලා බලන්න. ඉතිං වීඩියකට යන්න කලින් ආට මතක් කරනවා ඔයාමගේ චැනල්ලෙකට අලුත් කෙන්ෙක් නං මගේ චනල්ක සබස්කරයිප් කල එකතු වෙන්න එවගේ මගේ චැනල්කේ ඕයාට ලස්සන වෙන්න හයාකයා වීඩියෝ වගේම බියට වීඩියෝතිීෙනවා ඉතින් ඕලා කැමතිනං ඕට පුළුවන් ඒ විඩියෝත් පලන්න. නං දැන් අප අම වීඩිය එකට මේක කොහොමට හදාගන්න කියන විදිිය පලන්න. අපට මේකට මූලික් වශයෙන් අවශ්‍යයන අමුද්‍රව්‍යතුුණා ඒ අතරින් පලවැනි අමුද්‍රව්‍ය තමයි මොරුංග කොල කියලා කියන්න ඉතු මුොරුංග කොල්ල කියලා කියන්න ඔයාලගේ කොන්ඩි මහත්කරගන්න ඉක්මට කොන්ඩ වවාගන්න පාවිච්චි කරල පපුලන් හොඳම ද්‍රව්‍ය කැල්සියම් විටමීන්, විටමින් E, පෝටීන් මේ වගේ අපේ හිසක ස්වර්ධනයට උපකාරී වන පෝෂපදර්ථ බහුලව තියෙන අපට මේකට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ මුරුංග කොල ඒ කියන්නේ කරල් හැදෙන මුරුංග කොල සවත් මුරුංග කොළ ජාතියක්තියෙන එතමයි කතුර මුරුංගා ඒව නිෙම අභි පාවිච්චි කරන්නේ අපියට කරල් හැදන මුරුග කොල මෙන්න මේ වගේ තමයි ඒ මුරුංග කොළවල හඩේ ට ගෙදර මුරුග කොල නැත්නං වාටි පුළුවන් කඩං අරගන්න පොළවල්වලහෙම මුරුංග කොල විකුණන්න තියෙනවා. එහෙ මත් නැත්තං ආඩ පුළුවන් මොරුංග කොල පෞඩර්ක ඔය පාමසී සුපමාකට් වල තිනෝ ආටේ මුරුංග කොළ පෞඩරේ අරගන්නත් පුළුවන් ඔන්න පිටරටින්න කෙනෙත් නං. යාලරත් තොයාගන්න පුළුවන් මුරුග කොළ පෞඩර් එක. ඒ පාච්චි කල්ලාත් අපට මේ හයාමාක්සික හදාගන්න පුළුවන්. ඉදරෙනං ඔන්න මුරුග හක්තියෙනවා දැම්මම් මේ විදිහට මරුංග කොලටික් අරගෙන ඒකේ අ මහද තඩු කොටස්ස ගන්න එපා සාමාන්‍යයෙන් අපි මේක බ්ලෙන්ඩර් කල්ල අරගන්න. එතොට බලෙන්ඩර් කරනකොට අර ගොඩාක්ම හයි නට කොටස ගත්තහමඒ බ්ලන්ඩර් වෙන්නේ නැහ ඒ නිසා මේ විදිහට මම කොල ටික සූරල අරගන්නවා. මොරුග කොලවල පනුවහම ඉන්නවා ඒහින්ද ටිකස් සැලකිල්ලෙම එක සුද්ධ කරන්න. පුරංගවල ප්‍රෝටීන් බහුලවාඩංගුවෙනවා ඉතිං අනිවාරයම අපි කොච්චර බාහිර සත්කාර කරත් තඩන්නෑ අපි අපේ සිල්ගුවට අවශ්‍ය අබ්‍යන්ත්‍ර පෝෂණය ගන්න නැත්න. ඉතිං අනිවාරෙන්ම යාට පුළුවන්නා මොරුංග කොළ මැල්ලුමක් වගේ ඔයාගේ ආහාරයට සතිර දවස් දෙකක් තුනක් එකතු කරගන්න ඔයාට ගොඩාක් හොඳ රිසාර්ටකක් ලබාගන්න පුළුවන්. ඔයාගේ සෞකෙරත් ඒක ගොඩක් හොඳයි ඔයාගේ කොන්්ඩෙ ඉක්මන්ට ලස්තුන්තු වවාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සෙ ඔයාට අවශ්‍ය මුරුංග කළ ප්‍රමාණය අරගෙන එක හොඳට සෝදගන්න දෙතුම් පාරයක් හොඳට සෝදල අරගන්න. මේකට අවශ්‍ය වෙනවා මුරුංග කො කප් එක ඉතිංවාට පේනවන මෙන්න මේ භාජනයෙන් එකක් මම මේකට අරගෙන තිෙනවා. ඊට පස්සෙ ඕන වෙනවා බිත්තරයා. ඟට යෝග් හරිමී කිරිහැරි මේ සැහැඳි තුනක්ක විතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මගේ කොන්ඩ ටිකක් දිග හින්දා මමීකිරි මේ සැහැඳි පහක් විතර මේකට පාවිච්චි කර ඔට යෝගටත් තරගන්න පුළුවන්. ලඟට අපි බ්ලන්ඩර් කප් එකකට අපේ මුරුංග කොලටික දාගන්නවා ඔයා මේ බ්ලන්ඩර් කප් එක හොඳ පිරිසද බ්ලෙන්ඩර් කප් එකක් පාවිච්චි කරන්න? මේ හයාමාක්සි එක හයි පෝටීන් හයාමාක්සිකක් ඒක කියන්නේ ප්‍රෝටීන් බහුලව අඩංග වෙනවා. ඒ නිසා ඔයාට අනිවාරයම වගේ කොඩි ගොඩක් ජනවනං මෙක පාවිච්චි කල්ල බලන්නවාෙ කොන්ඩ යනඒක නවත්ත ගන්න පුළුවන්. ඇම මේකට මීකර ටිකක් එකතු කරගත්තා ටි පස්සේ බිත්තරත් කඩලා මේකට මේ එකතු කරගන්නවා. මං මේකට වතුර පාවිච්චි කරන්න නැහැ මොකද මීකිරිවල වගේම බිත්තරවල ටික්දීගතියක් තියෙන නිසා වතුර පාවිච්චි කරන්න නැතුව තමයි මේ බ්ලෙන්න්ඩර් කරගන්නේ මංයාලට කලනුස් සඳහන්කරාන්න මං මේකට මීකර ටික් වැඩිපුර එකතු කරගත්ත මගේ කොන්ඩෙ ිකක් දිග නිසා. ඒ නිසා මට ආවේ ටික් දියගතියට එන මිශ්ෂණය අර කරපංචයා මාක්ෂකය වගේ එන්නේ වගේ ටිකක් දිය ගතිරෙන මිෂ්ණයක් තමයි ආවේ ඉති ඔයාලට මේක ටිකක් උකුවට එනෝ මොකදමීකිරි යාලා මේස හැඳ දෙකක් තුනක් වගේ කතුකරගත්තහම ප්‍රමාණවත් නිසා. ඔයාලටත් ටිකක් මේක දියගත්යයට වගේ ඕන්නන් ඕඩ පොළුවවා මේ කිර ටිකක් වැඩිපුරේ එකතු කරගන්න වාට පුළුවන් මේක උකුවට හදාගන්න හෙම නැත්නම් මේ විදිහයට ටිකක් දියගතියට හදාගන්නැත් පුළුවන් කොහම හදාගත්තත් පශ්නයක් වෙන්න නැහැ මේක රිසාල්ට එක වෙනසක් නැහැ හොඳ රිසාල්් එකක් ආකාර දෙකෙම ලබාගන්න පුළුවන්. තින් මේ හෙයාමාක්ෂක මදැන් අවුරුද්ධක කාලයක් ඉඳල පාවිච්චි කරනවා. සාමාන්‍යෙන් ඕලට පේනව නේද මේකේ ටිකක් අර මුරුංග කොළවල රොඩු ගතියක් තිනෝ. ඉතින් මේක අපි පාවිච්චි කරාට පස්සේ අපේ කෙස්වල ඒ මුරුග කොල ඒව චුටාක් පැටලන්න පුළුවන්. අප ටිකක් වැඩිකාලයක් මේක යොදවල මේක අපේ ශැම්පු කරලයි වත් කරන්න ඕන. ඉතිං ඕටඒක කරදිரைයි වගේනං ஓடு පුළුවවාන් මේක පෙරලාරගන්න. මම ඕට රකමන් කරන්න ඕඩ ගොඩක් දිගොඩයක් තිීනවන ඔයා මේක පෙරලා ආලප කරන්න කියලා. එක දෙහෙම නොවුනොත් මේක අපේ කොඩ කෙස්වල පැටලන්න පුළුවන්. ඉතින් මේක ටිකක් දිය ගතියයිනේ ඉතින් මේක පාවිච්චි කරන විදිහ බැලුවහම මුලින් මොයා කරන්න ඕනු වගේ කොන්ඩේ හොඳයට පීරගන්න ගැට කඩලා පීරගන්න ඕන. ඒවගේම මේ හයා මාක්සික පාවිච්චි කරන්න ඕන අපි අපේ කොන්ඩේ කිසිම තෙල් එකක් හරි පැක්තිකක් හරි දාල් නැතුව අපි පිරිසුදු හිසකෙස් මද තමයි මේක අලේප කරන්න ඕන. මේක ටිකක් දියගාතිය නිසා අපේ ඇගේ බේරෙන්න්න බලනවා. එතොඩොඔයා මේක අලේප කරනකොට ටිකක් ඔවා පරණ ටීෂර්්කක් හරි ඇඳුමක් හරි ඇඳගන්න මොකදහෙම නැතුනොත් මේකේ කහට්ට ටිකෝවාගේ ඇඳමට වැටෙන්න්න පුළුවන් නිසා. මේකෝයාගේ හිස්කබලට හොඳින් ආලේප කරන්න ඉස්කබලට විතරක් නෙමේ වගේ මුළු කොන්්ඩටම මේක හොඳට ගාගන්න. ඉතින් මතැඇතුවූ ආටමං කියන්නේ ඔයා මේක පෙරල ගාන්න කියලා, මොක දෙතොකොඩ අපට මේක ලේසියෙන් ශැම්ප කොල්ල සෝදලී වත් කරන්න පුළුවවාන්. එක් වාගේ කැමැත්තුූ ආට පුළුවන් කැමතිනම් පෙරල ගාන්න හෙමනැත්නම් පෙර න්නැතු ගාන්න පුළුවන් පෙරන්නැතුව ගෑහොත්තේම ආට ික් වැඩිකාලයක් පාවිච්චි කල්ල මේක සෝදලි වත්කරන්න ඕන. හපු කරාට පස්සේ අනිවාර්යම කටිෂිනර් එකකුත් පාවිච්චි කරන්න වාට පුලළුව මේේ ට්‍රීට්මන්් එක සත්‍යයකට දවසක් ට්‍රයිකල්ල බලන්න ඔයා මාසයක් මාස දෙකක් වගේ කාලයක් මේක කන්නකොට ඔට ගොඩාක් හොද රිසාර්ට්ටි එකක් ලබාගන්න පුොළුවන් ඉතින් මේක හයි ප්‍රෝටීන් හයාමාක්ස එක ඔයාට තනෙන ගොඩාක් තුනිී කොන්ඩයක්න අනි වාර්යම්මවාගේ කොන්ඩෙ මහත් කරගන්නවාගේම හිසකෙස් ගොඩාක් ගැලවිල යනවන ඒම අඩු කරගන්න මේ හයාමාසයගෙන් ඕට පුළුවන්. ඔයාලත් මේ සත්කාරය කරල බලන්න කරල අනිවාර්යම රිසල්ටික කියයන්නත් අමතක කරන්නපා එහෙනම් අලු ත්‍රීඩියෝටිකින් හම්බවෙමු එතකංවාල් හැමෝම පරිස්සමිඉන්න සුබ දවසක්කාවාල හැමෝටම.